tapi hilang ketebalan ne atau dagi kena dalada mali gada Vijay Bahuru edas panas pahir raja kawan dapat tela itu mah nagari kiri dewa kena mati wera ada power nama kolon narwe dalada mali gawa karo ima sanda e power wahama itu mah me dalada mali gawe beda awasana kara la itu mah raju tu mega power suama raju edas sette wena kuda anu rada pura raja dani itu tamangge raja bisse ke dewi ni raja bisse ke maha ihirin samar la maha perahirikin kolon narwe te beda makaro si dan te datun mahanse mulimma beda itu pu dalada mali gawa tamai අට දාගගෙන දලදා මාලිගාව. ඒතර අපි මේ දලදා මාලිගාව තට්ටු දෙකකට තිබිච්ච දලදා මාලිගාවක්. අපි මේ බිම්මහල දකින්න සම්පූර්ණ ප්‍රතිමා වහන්සේලා වන්දනමාන කරන විහාරයක්. පන්සලක් හැටියට විතරයි පාවිච්චි කරලා තියෙන උඩ මළුව සම්පූර්ණ සොල්දර තට්ටුවක් විතර පාවිච්චි කරලා තියෙනවා. ඒතර අපිට මේකේ අනුරාධපුර රාජධානිය අපි මේ ගොඩනැගිලා හදනකොට අනුරාධපුර රාජධානියේ ගොඩනැගිලි වල කොටස් රාශියක් මෙහෙට අරගෙන ආවිල්ලා තමයි ඒවා සම්බන්ධ කරගෙන තමයි හදලා තින්නේ. අපිට මේ සඳකඩ පහන පවා අනුරාධපුර යුගයටයි තියෙන සඳකඩ පහනක්. එක අපිට ඔස්සේ එක ගමන් කරන සත්තු ටික අපිට දකින්න පුළුවන්. ඒතර මේ හැම පූජනීය ඌ ගොඩනැගිල්ලක මත මේ වන්දනමාන කරන හැම ගොඩනැගිල්ලකටම මෙන්න වගේ ගල් බේසමක් පාවිච්චි කරලා තියෙනවා. වික්ෂුන් වහන්සේලාගේ පා දෝවණය කරලා පා පිරිසුදු කරලා තමයි අපි ගෞරවණීය විදිහට තමයි මේ ස්තන්ඩු උන්වහන්සේලා වැඩම කරලා තින්නේ. ඒතර අපිට තව ගල් උළුස්සකුත් මේ ගොඩනැගිල්ල දකින්න පුළුවන්. බොරදම් තීරු වලින් අලංකාර කරපු දෙපැත්තෙන් පුන් කලස් නිර්මාණය කරගත්ත ගල් උළුස්සක්. ඒතර අපිට මේ ප්‍රතිමා වහන්සේලාගේ නේත්‍ර මංගල්‍ය මොකද මැණික් තිබිලා තියෙන නේත්‍රවල වාර්ෂික නේත්‍ර මංගල්‍යයක් වගේම කුංකුම ගැල්වීමේ උත්සවයක් රාජ්‍ය උත්සවයක් හැටියට වාර්ෂිකව කරලා තියෙනවා. ඒකේ තියෙනවා. අපිට මෙන්න කැටයම් මෙහෙම දකින්න පුළුවන් මේ ඇතුළේ තියෙන ගල් කණු වල දැන් අපිට මේ දකින්න තියෙන බෝධිසත්ව රූප තමයි අපිට දකින්න තියෙන්නේ. ඉතින් මේ වගේ එක එක කතා වස්තුන් මේකට එකතු කරලා තියෙනවා. ඉතින් අපිට මේක අර පාටිකා කියන කොටසත් අපිට දකින්න පුළුවන් මේ සඳකඩ පහනේ කැටයමක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් කිරිගරුඬ පාෂාණය කරන බොහෝ වටින පාටිකාවක්. ඒතකොට අපිට මේ ප්‍රතිමා වහන්සේලාගේ නේත්‍රාවල තිබිච්ච මේ මැණික් ඔක්කොම කාලිංග මාගගේ ආක්‍රමණයේදී ඒවා ගලවලා තියෙන අඩුපාඩුව සිමෙන්ති වලින් දැන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදලා තියෙනවා. ඒ අදලා ඒක අඩුපාඩුකම් ගොඩක් මකලා තියෙනවා. ඉතින් මේක අත් එහෙම අපිට ගොඩක් දකින්න ලැබෙනවා. මොකද ඉංග්‍රීසි ආණ්ඩු කාලෙත් මේවල කොටස් සීවටන හටියට අරගෙන ගිහිලා තියෙනවා. ඉතින් මේ සිරස් ගොඩක් අඩු වෙලා තියෙන්නේ සතුරු ආක්‍රමණයට වඩා ඉංග්‍රීසි ආණ්ඩු කාලේ අරගෙන ගිහි කොටස්. ඉතින් මේ හැම ගල් කණුවක්ම අපිට මේ හැඩයක් නැති හැම ගල් කණුවක්ම ගඩොල් බැම්මට වැහෙන ඒවා. ඒ වැහිනකොට තමයි මේ ගඩොල් බැම්මේ තියෙන ශක්තිය වැඩි කරන්නේ. අපිට මේ පැත්තෙන් බැලුවොත් මේ ගල් කණුවල කිසි හැඩයක් නැහැ. ඒකනේ මේවා සම්පූර්ණ වැහිච්ච ගල් කණු දෙකක් බැම්මක් තිබිලා තියෙනවා. ඒත් මේ බැම්මේ එක පේනවනේ අපිට මේ ගල් කණු